කෙනෙක් ඉපදෙන වටපිටාව පවුල් පසුබිම සහ ඒ කෙනා වටා තියෙන ආර්ථිකය කවදාවත් ඒ කෙනාගේ ජීවිතයේ සාර්ථකත්වයට යන ගමනට කිසිසේත්ම බලපෑම් ඇති කරන්නේ නැහැ. ඔහු තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට වෙහෙසෙන්නේ කොයිතරම්ද? ඔහු තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට කැපවෙන්නේ කොයිතරම්ද? ඔහුට පුළුවන් ඔහු බලාපොරොත්තු වෙන ඒ සාර්ථක ජීවිතේ ලං කරගන්න. එහෙම තරුණ පරම්පරාවක් අපිට ඉන්නවා. ඉතින් එහෙම නිර්මාණකරුවන් පිරිසක් අපිට ඉන්නවා. ඉතින් ඔවුන් සමග ඔවුන් පිළිබඳව කතා බහ කිරීම සහ ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීම මම හිතනවා තවත් කෙනෙකුට ජීවිතයට ලොකු ආශිර්වාදයක් කියලා. ඉතින් ඒ නිසා අපි අද ඒ වගේ තරුණයෙකුට ආරාධනා කළා උදායිරේ සහෘද කතා බහ වෙනුවෙන්. ඉතින් අපේ ආරාධනාව පිළිඅරගෙන ඔහු ඇවිල්ලා ඉන්න. ඔහු තමයි අපි ඔහුගේ පද රචකයෙක් විදිහට හඳුනා ගන්නවා, මාධ්‍යවේදියෙක් විදිහට හඳුනා ගන්නවා, ඒ වගේම සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට හඳුනා ගන්නවා. ඔහු නමින් සමීර ප්‍රේමචන්ද්‍ර. ඒ වගේම අපි අද විශේෂ ආරාධනාවක් කළා ඔහු ගීත සම්බන්ධයෙන් සහ ඔහුගේ මේ ගීත කලාව සම්බන්ධයෙන් සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් විදිහට අපි ආරාධනා කළා හර්ෂණ දෙසානායකටත්. ඉතින් ඔබ දෙපළවම හුඟක් ආදරෙන් පිළිගන්නවා උදායිරේ සහෘදයා වෙනුවෙන් සුබෝදෑසනක් අයිබෝ. සුබෝදෑසනක්. හොඳයි සමීර, මේ සමීරගෙන්ම කතාව පටන් ගත්තොත් හොඳයි. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් ඉපදෙනකොට අර කතාවක් තියෙනවානේ, ඉපදෙනකොට දුප්පත් වෙලා ඉපදීම නෙවෙයි මිය යනකොටත් ඔහු දුප්පත් නම් මේක ඔහුගේ ප්‍රශ්නයක් කියන එක හිතෙන්න. ඔබ ආනමඩුව වගේ ප්‍රදේශයක ඉපදිලා ඉගෙනගෙන කොළඹට ඇවිල්ලා අද වෙනකොට මං හිතන්නේ විවිධ රටවල් වල ඉගෙනගෙන ඊට පස්සේ විවිධ අත්දැකීම් ලැබමින් සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට කිහිපද රචකයෙක් විදිහට ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ආපහු හැරිලා බලනකොට ජීවිතය ගැන මේ ආපු ගමන සුන්දර ගමනක් නෙවෙයි, දුක අභියෝග බාධක හුඟක් එකට එකතු කරගෙන තමයි මේ ගමන ආවේ. මං හිතනවා ඔබට ඒ පිළිබඳව හොඳ කතාවක් ඇති කියලා. ඔව් කෞචි, බොහොම ස්තුතියි. විශේෂයෙන්ම මුලින්ම මට වැඩසටහනට අවස්ථාව ලබා දෙමින් පිළිබඳව දැන් ඔබ කිව්වා වගේ සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදායක් තියෙනවා, අර වාසනාව අපිට තිබ්බොත් මොනවා හරි ලැබෙයි වගේ අදහසක අපි ඉන්නවා. මං හිතනවා මම මට වාසනාව ලැබිච්ච කෙනෙක් නෙමේ, වාසනාව හොයාගෙන ගියපු කෙනෙක්. එහෙම කියන්නේ අර ඔබ පටන් ගැනීමේම අර මගෙන් ඇහුවේ ආනමඩු වගේ දුෂ්කර පැත්තකින් ගමන ආරම්භ කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමේ. අද සමාජයට වඩා එදා ටිකක් වෙනස් කවුසි. එතකොට ආනමඩුවෙන් ඒ පටන්ගත්තු ගමන කොළඹට ඇවිල්ලා ගුවන්විදුලිය රූපහානියෙන් පස්සේ මම ජාත්‍යන්තරයට යනවා. හැබැයි ඒක අහඹුවක්, ජාත්‍යන්තරයට යම අහඹුවක් වගේ පෙනුනත් ඒක ඇතුලේ මගේ ක්‍රියාකලාපයක් තිබුණා. ඊට පස්සේ මට සිද්ධ වුණා ජාත්‍යන්තරයත් එක්ක ඒ ක්‍රමයට අනුගත වෙන්න සහ ඒ සඳහා අවශ්‍ය සුසුකන් ටික සපුරගන්න. ඊට පස්සේ විවිධ රටවල අධ්‍යාපනය ලැබලා දැන් ඉතින් ලෝකේ රටවල් 87ක විතර තානාපති ශේත්‍රයත් ඒ වගේම ජනමාධ්‍ය ශේත්‍රයත් ගනුදෙනු කරනවා. ඉතින් මම හිතනවා ඊට වඩා වැදගත් වෙන්නේ මම තාම හැබැයි ආනමඩුවේ අර එදා ඉපදුණු ඒ සමීර හැටියට ජීවත් වෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. හොඳයි. දැන් අද හර්ෂණට අපි ආරාධනා කළේ හර්ෂණ ගායනවා සමීර විසින් ලියපු ගීතයක්. මං හිතනවා ගීතය ගැන කතා කරන්න කලින් මං කැමති හර්ෂණට කොහොමද සමීර මුණ ගැහෙන්නේ, කොහොමද ඒ ඇසුර? සමීර අයව හම්බෙන්නේ ඒ ටිකක් මෑත කාලෙ තමයි, මෑත ඉතිහාසයේ තමයි. අපි හැමෝම ඉතාම ඉක්මනින් දැන අඳුනගන්නේ මේ කාලේ ඉතින් සමාජ මාධ්‍ය හරහානේ. ඉතින් ඔය ෆේස්බුක් එකෙන් තමයි මුලින්ම මං හිතන්නේ අයියයි මායි කතා බහ කළේ. හර්ෂණ මල්ලි අපි මුලින්ම හම්බෙන්නේ 2008 හෝ 9 ඔබ යුරෝපා සංචාරක වෙනවා එක්ජය කුඩු සමා වෙන්නේ. ඒක මට අමතක වුණා. ඔව් ඒක මට ඇත්තටම සමා වෙන්න ඕනේ. මොකද මේ මේ හුඟ කාලෙකින් පස්සේ තමයි නැවත මේ ආයේ හම්බෙන්නේ. ඉතින් අතන මට මිස් වුණා. ඔව් යුරෝපා සංචාරයක් ගියා එඩ්වඩ් ජයකුඩි මහත්මයයි ඒ කණ්ඩායමත් එක්ක මමත්. ඉතින් ඒ ප්‍රසංග මාලාවේදී අයව හම්බෙනවා. ඉතින් එතකොට එහෙම ගනුදෙනුවක් තිබ්බේ නැහැ. ඉතින් අපිට හොඳට සැලකුවා, හොඳට ඒ අපිට ඒ අවශ්‍යතා සැපවියෝ. ඉතින් ඊට පස්සේ මේ මෑතකදී තමයි එතකොට ෆේස්බුක් ඇවිල්ලා. ඉතින් අපි දැන් අයියාගේ නිර්මාණ මම දැකලා තියෙනවා. දැන් අපේ සංගීත ශාස්ත්‍රය ගත්තාම සමීර අයියාගේ ගොඩාක් නිර්මාණ ඒ වෙනකොට ෆේස්බුක් එක හරහා YouTube එක හරහා ජනගත වෙමින් තමයි තිබ්බේ නේද? ඔව්. එතකොට අයියා දවසක් මාත් එක්ක
කතා බහකදී ගීතයක් කරමු කියන ගනුදෙනුවට අපි ආවා. මං මෙතෙක් ගායනා කරපු විශේෂිතම දේ තමයි මවුගුණ ගීත. ගීත අතරින් මම ඉතාමත්ම ප්‍රිය කරනම ගීතය වෙලා තියෙන්නේ දැන් ඒ ගීතය. අයමට දුන්නේ මවුගුණ ගීතයක්. ඉතින් මම මවුගුණ ගීත ගායනා කරලා තියෙනවා. තවත් ගීත අපි රසවිඳලා තියෙනවා. හැබැයි මේ සින්දුව මමත් ගමෙන් හැදිලා වැඩිලා ආපු නිසා ආනමඩුව අපිට ගොඩක් කිට්ටුයි. ඉතින් ඒ සින්දුවට මං හරියටම ආස කරන එක නේ. ඒක මට මගේ අත්දැකීම් එක්ක මෙහෙම බද්ධ වෙලා තමයි ගායනාවට මේ මට මගේ හඬ දායක කරන්න හම්බුනේ. ඉතින් ඔහොම තමයි හම්බුනේ. ওই ගීතෙන් තමයි අපි දෙන්නා මේ නිර්මාණකරණේ අඩිය තිබ්බේ ওই සින්දුවත් එක්ක. හොඳයි. සමීර දැන් මං කැමති දැනගන්න දැන් කොහොමද මේ දැන් ඔබ මාධ්‍යවේදියෙක් විදිහට අපි හඳුනා ගන්නවා. මීට අවුරුදු ගානකට පෙර මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වෙලා තමයි ඔබ විදේශගත වෙන්නේ. එතකොට සමාජ ක්‍රියාකාරකෙක් විදිහට සමාජයේ තියෙන මේ විවිධ අර්බුදකාරී තත්වයන් සහ විවිධ ප්‍රශ්න පිළිබඳව ඔබ ඔබගේ මතය ප්‍රකාශ කරනවා. එතකොට ක්‍රියාකාරී චරිතයක් බවට පත් වෙනවා සමාජය ඇතුලේ. ගීපද රචනා කලාවට එන්නේ කොහොමද? ඔව් ඇත්තටම මම හිතන්නේ දැන් මම ගීත ලිව්වේ නැතුණාට හොඳ ස්වභාවිත ගීතේ රසවිඳපු කෙනෙක් මේ ශේෂ්ත්‍රයේ අර හර්ෂණ මල්ලිකේ වගේ මට ළඟින් අතපත ගන්න හම්බුනේ නැහැ ගීත නිර්මාණත් එක්ක. හැබැයි ස්වභාවිත ගීතේ මම බොහොම රසවිඳපු කෙනෙක්. අර මම ජනමාධ්‍ය ආයතනයේ පසු ඒ කියන්නේ අවුරුදු 15ක් විතර එක දිගට වැඩ කරලා ටිකක් පීඩණයෙන් අපි ජනමාධ්‍ය ආයතනයේ යම් යම් අවස්ථාවල නවත්වපු අවස්ථා තිබ්බා විකාශන කටයුතු. දැන් එහෙම ඉන්නකොට මට හිතුණා මගෙන් සමාජයට යමක් විය යුතුයි මීට වඩා කියන තැන ඉඳන් මම නිකන් ගෙදර ඉන්නකොට ලියන්න පටන් ගත්තා. ඇත්තටම මම ලියන්න කම්මැලි. ඇත්තම කිව්වොත් මම ලියන්න ඒ තරම්ම කැමැත්තක් දක්වන කෙනෙක් නෙමෙයි කම්මැලි. ඉතින් මම ඔහොම ලියපුවාම දැන් මම මුල් කාලේ ලියපු ගීත සේරම මේ අලුත් පරපුරේ නව පරපුරේ ජනප්‍රිය ගීත රසක් තියෙනවා. හැබැයි ඒ වගේ වචන මට ටිකක් ගැළපෙන්නේ නැහැ. මම ලිව්වට මට හිතෙනවා මදි කියලා. මම ඒ වගේ අවස්ථාවක වයිෆ්ට යෝජනා කරනවා හොඳ වචන මේකට දෙන්න කියලා. එයා තමයි අර අහන බොළඳ රැල්ලේ වචන ටික මට හදලා දෙන්නේ ඇත්තටම. දැන් මගේ ගීත පස්සේ කාලේ ස්වභාවිත ගීතයට මම ටිකක් නැඹුරු වෙනකොට ඉතින් මම ලියන්න ලියන්න මම හිතනවා මෝහත් වෙලා ටිකක් හොඳ නිර්මාණ මෑත කාලේදී එළි දක්වන. හැබැයි ඒකම මේ ලියන පැත්ත ගත්තාම අපේ රවි අයියා සුගත් අයියා ඔය දර්ශන වික්‍රමතුංග වගේ අය මට මාර ශක්තියක් වුණා මේ ලියන කලාවට එන්න. ඉතින් ස්වභාවිත ගීතේ දැන් මම ගීත 60ක් විතර නිර්මාණය කරලා තියෙනවා. ඒ ගීත නන්දා මාලනි සූර්යගේ ඉඳන් අමරසිරි පීරිස් ඒ වගේම අපේ රටේ ජනප්‍රිය කලාකරුවෝ කරුණාරත් දිවුල්ගනේ වගේ ප්‍රවීණ ගායකයෝ තරුණ පරපුරත් විශේෂම හර්ෂණ මල්ල වගේ තරුණ පරපුරත් ගායනා කරලා තියෙනවා. ඉතින් මම හිතනවා දැන් මාධ්‍යවේදයෙකු මම ලැබපු අත්දැකීම් බොහොමයක් ওই ගීත ඇතුලේ තියෙනවා. මම මෑතක නිර්මාණය කරා විශේෂයෙන් මංජුලා දිල්රුක්ෂි ගායනා කරන මල්පිපි කියලා ගීතයක්. මේක ඇත්තටම මම එක් අවස්ථාවක රූපහානි වැඩසටහනක් කරන වෙලාවක මගේ වැඩසටහන් බොහොමයක් නිර්මාණය කරේ මම මැද පෙරදිග කලාපින් ප්‍රශ්නවලට ගැටලුවලට සමස්ත විදේශගත ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරනවා. එහෙම කතා කරපු දවසක වැඩසටහනකට මට දුරකථන ඇමතුමක් එනවා. ඕමාන් රටේ තරුණියක් වැඩසටහන ඉවරලා මාව සම්බන්ධ කරගන්නවා ඇය දුරකථනේ. ඇය මට කියනවා සර් මට මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම ඕමාන් රටේ ඉන්නේ මට ඉක්මනට ලංකාවට යන්න හදලා දෙන්න කියලා. ඇගේ ප්‍රශ්නේ තමයි තමන්ගේ ප්‍රේමවන්තයා එක්ක කොහොම හරි ප්‍රේමේ බිඳිලා අවුරුදු 18කට අඩුයි අය. නමුත් ඇය මොනයම් ක්‍රමයකින් රැකියා නියෝජිත ආයතනයක් එක්ක එකතු වෙලා පාස්පෝර්ට් එකේ වයස වැඩි කරලා ඕමානයට ගිහිල්ලා ඕමාන් රටේ සෞදි ජාති ඒ කියන්නේ ඒ අරාබි ජාතික පවුලක තරුණයෙක් අතින් දූෂණය වෙනවා. ඒතර ප්‍රේමවන්තයාට රිද්දන්න ප්‍රේමය දරා ගන්න බැරුව විදේශගත වුණාට පස්සේ ඇයගේ ජීවිතේම විනාශ වෙච්ච ඛේදවාචකයක්. ඕකත් මගේ හිතේ තිබ්බා. ඊට පස්සේ 2014 වර්ෂේ මට මතකයි අනුරාධපුරේ
අවුරුදු 14ක දියණිය තමන්ගේ තාත්තා දූෂණය කරනවා මේක අපි පුවත්පත් වල දැක්ක මම ওই ප්‍රවෘත්තියත් ඔළුවේ තියාගෙන ඉන්නලා මෑතක ওই මල්පිපි කියන ගීතේ නෙමෙයි ඒ වගේ ගීත දුමාල් ගායනා කරන තවත් ගීතයක් මේ ගණිකා වෘත්තිය පිළිබඳ ඉතින් මම මේ වගේ හැම මගේ නිර්මාණයක් ඇතුළේ මම මං හිතන්නේ අවුරුදු 16ක 17ක අත්දැකීම් විවිධ මාතෘකා වලින් ඇවිල්ලා තිනවා ඒක සුමට විදිහට ජනතාව අතරට බෙදන්න භාෂාව භාවිතා කරමින් ඉන්නවා ඔබ දැන් හර්ෂණට ලියන්නේ මේ මහපිරිත වගේ කියන ගීතේ අම්මා ගැන කියන ගීතේ මං හිතන්නේ අර කතාවක් තියෙනවානේ ලෝකේ නොවෙනස් වෙන එකම දේ වෙනස් වීම කියලා හැබැයි එහෙම කිව්වට අම්මගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ දැන් මේ ගීතය ඇතුළේ ඉන්නේ ඔබගේ අම්මා ඇතුළු සමස්ත අම්මාවරු ඔව් ඇත්තටම දැන් මගේ අම්මා මේ මහපිරිතේ ඉන්න අම්මම තමයි සාමාන්‍යයෙන් ගමක ඉන්න අම්මත් කොළඹ කුරුඳුවත් ඉන්න අම්මත් අම්මගේ මෞසෙනෙහස මම හිතනවා එකයි. ඒක යාගේ අධ්‍යාපන මට්ටම සමාජ මට්ටම එක්ක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ මහපිරිත වගේ ගීතය මං හිතන්නේ මම වසරේ වැඩි කාලයක් විදේශගත වෙලා ඉන්න හින්දා මේ දුරකථන ඇමතුමක් දීපුවාම තාත්තට වඩා අම්මට තමයි මම වැඩිපුර සමීප. තාත්තත් බොහොම නිහඬ කෙනෙක්. හැබැයි සෙනෙහස නැතුව නෙමෙයි. ඉතින් අර කනඩ දියුල්ගෙනගේ සින්දුක තියෙන අන්දරයාගේ ගීතේ වුණත් ගත්තාම තාත්තගේ සෙනෙහස හැංගිලා තියෙන. ඒ වගේ මේ අම්මා පිළිබඳ මගේ තිබුණු හැඟීම ගීතයකින් ප්‍රකාශ කරන්න තරම් මගේ මං හිතනවා මගේ ගීත ලියන කලාව ප්‍රගුණ වෙලා තිබ්බේ නැහැ ප්‍රකාශනය කරන්න තරම් මම මුහුකුරා ගිහිල්ලා තිබ්බේ නැහැ කියන එකයි මගේ අදහස. ඔහොම ඉන්නකොට මට අම්මා එක් අවස්ථාවක අසනීප වෙනවා. ඒකත් ඔළුවේ තියාගෙන මම සමහර අවස්ථාවල ওই මස් සිඹුලගේ කවියක තියෙන අර අත මිටමල වල රුපියල් 1000ක් දීලා අම්මා බස්සලා යනවා. ওই කවි පන්තියත් ඕ ඒ වගේ. ඒතර විවිධ තැන්වල අපේ අම්මාවරු දුක් විඳිනවා අනාථ නිවාස වලට දාලා යනවා. මේ වගේ කතා සේරම මම ඔළුවේ තියාගෙන මට හිතුණා අම්මා තරම් දැන් අපි කියන්නේ බෞද්ධ සංස්කෘතියකින් අපි බිහි වුණත් කතෝලික සමාජයේ වුණත් ඒ මොන ආගම් සංස්කෘතියක වුණත් අම්මා කියන්නේ අපිට ඉන්න ජීවිතේ උතුම්ම කෙනා. තමන් අදහන ආගමේ නායකයාට පස්සේ මම හිතන්නේ ඊටත් එහා තමන්ගේ අම්මා. ඉතින් මම ඒ නිසා තමයි මේ මහා පිරිත වගේ කියලා බෞද්ධයෙකුට මහා පිරිත කියන්නේ හරියට ඊට එහා දෙයක් නැහෙනේ. ඒ නිසා අම්මාට සමාන කරනවා. ඉතින් මේ ගීතය ඇත්තටම අම්මා ගැන ලියලා අම්මෙකුට දෙන්න පුළුවන් උපමා රූපක සියල්ල අපේ සමාජයේ සංස්කෘතිය ඇතුළෙන් මම මේ ගීතයට යොදලා තියෙනවා. ඉතින් මම මේ ගීතය ඇත්තටම ලියලා ඉවර වෙලා මම මේක දැන් ගායනා කරන්න දර්ශන වික්‍රමතුංග තමයි සංගීත නිර්මාණය කරන්නේ. භාවනාවක් වගේ හඬක් හෙව්වා. ඉතින් මම හිතනවා හර්ෂණ මල්ලි ඇත්තටම හඬ භාවනාවක්. ඒ කියන්නේ ඔහුගේ අනිත් ගීත ප්‍රේමය පිළිබඳ ගැහුවත් විරහව පිළිබඳ ගැහුවත් ඒවා භාවනා වගේ අහගෙන ඉන්න පුළුවන් තරුණ පරපුරට හොඳ ආදර්ශයක් දෙන තරුණ කලාකරුවෙක්. එහෙනම් හර්ෂණ මල්ලියෝ මේ ගීතයට තෝරාගත්තා මම හිතනවා දින කීපයක් ඇතුලේ ස්වභාවිත ගීතය සහ අපේ රටේ විද්වත් කතිකාවකට යොමු වෙච්ච ගීතයක් බවට මේ ගීතේ පත් වුණා. ඒ නිසා තමයි මං අම්මා මහපිරිත වගේ 24 පැය 3 සිතම නිවේ දරු සෙනේ සඳුන් සුවඳේ මහ සඳුන් ගසයි අම්මා තුන් ලොවට සුවඳ අම්මා මේ ගීතේ ලියලා හර්ෂණ මල්ලි මම ඇත්තටම අපේ රවි අයියට මම ඔය හොඳ ගීත ලියපුවාම පොඩ්ඩක් දෙනවා අඩුපාඩු එහෙම තියෙනවා නම් බලලා දෙන්න කියලා ඔය සඳුන් සුවඳ වගේ වචන රවි අයියා හදලා ලස්සනට ගීත උපමට්ටම් කරලා දුන්නා මම හිතනවා ඒ ගීතේ සියලු දෙනාගේම නිර්මාණ කාර්යයක එළි දැක්වීමක් කියලායි මට හිතෙන්නේ. හර්ෂණට මොකද හිතෙන්නේ මේ වගේ ගීතයක් ගයන්න ලැබීම සම්බන්ධයෙන්? මම අර කලිනුත් කිව්වේ ඇත්තට මේකයි මේ දැන් සමීර අයියා අතින් එහෙම සින්දුවක් ලියවිලා තියෙන එකත් මට මේ අලුත්. ඒ කියන්නේ දැන් එහෙම ගීතයක් ඔබේ අම්මත් ඒ ගීතය ඇතුලේ අනිවා මම එතෙන්ට තමයි එන්න හැදුවේ. මේ මම අයියටත් කිව්වේ මේ සින්දුව දැන් සාමාන්‍යයෙන් අපි ගීතයක් පටිගත කරනකොට ප්‍රේම ගීතයක් හෝ ඕනම මාතෘකාවක දේශාභිමාන ගීතයක් බෞද්ධ ගීතයක් හරි මොකක් හරි ගායනා කරද්දී මේ සින්දුවේ තියෙනවනේ මේ යම් අර්ථයක් යටිපෙලක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් තේරෙන දෙයක් තියෙනවා. දැන් සාමාන්‍ය සින්දුවක් කියද්දී අපි ඒක සාමාන්‍යයෙන් මගේ විදිහ නෙමෙයි අපි මං හිතනවා මේ නිර්මාණකරණයේ ඉන්න සියලුම දෙනා ඒ දේ කරනවා. ලියන කොටත් සංගීතය අධ්‍යක්ෂණය කරන කොටත් ගායනා කරන කොටත් මේ මොකක්ද මේ කියන්නේ කියන එක. දැන් නිර්මාණයක් කියන්නේ ඒකනේ. දැන් එතකොට දැන් මේ සින්දුවේදී මට මේ ගීතයේ තිබ්බ මේ සඳ මේ කියන්නේ මේ සියලුම දේ ඒ
ඔක්කොම ටික මේ මට මගේද වගේ හැඟීමක් තමයි ආවේ. මොකද අපේ අම්මත් ඒ තරමට දැන් අයියාගේ මව හා සමාන කරනවා නෙවෙයි මං. අපිත් හැබැයි ගම්වල ඉපදිලා හැදිච්ච වැඩිච්ච අය යම් යම් විදිහට අපිට තිබ්බ දුක් ගැහැට සාපේක්ෂව වෙනස් වෙනවා. මොකද ඒ පළාත් දෙකේ තත්වයන් හැටියට. හැබැයි ඉතින් මට මතකයි පුංචි කාලේ දැන් මම ගොඩක් මම පවුලේ බාලයා. මගේ අයියට අක්කට තිබිලා තියෙනවා මේ සමීර අයියාගේ අත්දැකීම් ටික. ඉතින් දැන් මම ඒව දන්නවනේ. සහ මේ පසු කාලිනු ඒව මට කියලා දීලා තියෙනවා අයියලා අක්කලා. කොහොමද ඉගෙන ගත්තේ කොහොමද ඉස්කෝලේ ගියේ කන්න බොන්න තිබිච්ච නැති අවස්ථා තිබිලා තියෙනවා. ඉතින් අර මට ටිකක් අඩුයි. මං ඉපදෙනකොට ටිකක් යම්කිසි තැනකට ඇවිල්ලා තියෙනවා. අයියලත් මට වඩා අයියා අවුරුදු 15ක් වැඩිමල් මගේ අයියා. ඉතින් දැන් ඒ අම්මයි, ඒ කියන්නේ මගේ අම්මා අයියාගේ අම්මයි, මගේ අක්කගේ අම්මයිමනේ මගේ අම්මත්. ඉතින් එතකොට අර ඒ දෙන්නගේත් අත්දැකීම් ටිකයි, සමීර අයියගෙත් තියෙන අත්දැකීම් ටිකයි, මම දැකපු මගේ අම්මගේ අත්දැකීම් ටිකයි, සහ අනිත් සමස්ත අම්මාවරුන්ගේ අත්දැකීම්. ඒ කියන්නේ මම දැකපු අහපු විශේෂයෙන්ම අහපු. දැන් අපි නිර්මාණයක් අහනකොට අපි බලනවනේ මොකද්ද මේ කියන්නේ. දැන් කලාවේ වෙනිල් දියවර අපේ අම්ම අපේ සුනිල් දයනන්ද මගේ ගුරුතුමන් ලියපු සින්දුවෙත් අපේ අම ඉන්නවා. ඉතින් අර ඒ වගේ හරි මේ මේ එකට කොහොමද හරි නැචුරල් හරි ස්වභාවිකයි ඒ මේ මේ අදහස් සහ ඒව හරිම පාරිසරිකයි. ඒ කියන්නේ අර අලුතෙන් දෙයක් හිතලා ලියලා නෙමෙයි. එදා අයියට දැනිච්ච දේ අද වෙනකොට ආපහු හැරිලා බලනකොට මොන තරම් එක්තරා විදිහට ඒක ඇත්තටම දුකක්. මොකද ඒක ආය අපිට විඳින්න බැහැනේ. ආය ඒක දකින්න බැහැ. අම්මලා වයසට යනවා, අපි වයසට යනවා, අපිට වගකීම් වෙනවා, අපිට ආපහු හැරිලා ඒගොල්ලොත් එක්ක ඉන්න තියෙන කාලය අඩු වෙනවා. ඉතින් සමාලයට ඔන්න මගහැරෙනවා. ඇත්තටම දැන් මේ වෙනකොටත් මගේ අම්ම ඉන්නේ මගේ අක්කත් එක්ක මේ අසනීප තත්ත්වයක් නිසා. ඉතින් එයා අක්කත් එක්ක සුවපහසුවට ඉන්නවා. මම පුළුවන් වෙලාවට උදේවරුවේ මගේ රාජකාරී කරලා එනවා. මොකද මගේ අක්ක ගුරුතුමියා. ඉතින් අර එතකොට තමයි හිතෙන්නේ මේ අම්මලා කොච්චර අපිට මේ මගහැරෙනවද සමහර අවස්ථාවලද කියලා. ඉතින් මේ සින්දුව කියද්දී මම මේ කියාගෙන ආවේ ඔන්න ඔය හැඟීම මට ඉබේටම දැනුණා. ඒකට නොදෙවෙනිම මේ දර්ශන අයියාගේ තනුව සහ සංගීත අධ්‍යක්ෂණය මාව හිර කරා එක තැනක. ඉතින් මම අයියට මැසේජ් එකක් දාලා කිව්වා අයියේ මම මේක කිව්වා නෙමෙයි මට කියවුණා. මට ඇත්තටම ඇඬුණා. ඒ කියන්නේ ඒ සින්දුව කියද්දි මේ එහෙම වුණා. ඇත්තටම වුණා. ඒක මන්ද ඉතින් මම සාමාන්‍ය නිර්මාණයකට බොහොම ප්‍රේම කරනවා ඕන දෙයකට. ඉතින් විශේෂයෙන් මවුගුණ ගීතයක් හැටියට මේ ගීතය මට ආභරණයක් විදිහට තමයි මට දකින්නේ මම දකින්නේ. හොඳයි මං හිතන්නේ ගීතය ගැන මෙච්චර දේවල් කතා කරලා අපි ඒ ගීතේ සජීවී වැහුවේ නැත්නම් ඒක ලොකු අඩුපාඩුවක් වෙනවා. ඉතින් මුත් ඉන්න නිසා අපි ගීතය අහමු. අපි හමු. බැබලින සඳසේ සක්වලට එළිය පතුරා වැකන්ද කුණේ සංහිඳවාගේ මුළුගමටම සෙත් වැටු අම්මා දරා සියලු දුක් සමසේ විලින අවේ දුවිලි හුලගේ දවිනු කිය සෙනෙහෙ මහ පොළොව වෙලා තනියම රහසේ දිවි කුසුම අපට දුන්නම්මා දරා සියලු දුක් සමසේ මහපිරිත වගේ තුන් සිතම නිවේ විසි හතර පැයේ සෙත් කවිය වගේ දරුසෙනේ සඳුන් සුවදේ මහසඳුන් ග
කසයි අම්මා තුන් ලොවට සුවඳ හොඳයි ඉතින් අපි ආයෙත් උදායිරේ සහෘද කතාබහත් එක්ක අද අපේ සහෘදයන් වෙන්නේ ගී පද රචකයෙක් වෙන ඒ වගේම මාධ්‍යවේදියෙක් වෙන සමීර ප්‍රේමචන්ද්‍ර සහ ගායන ශිල්පී හර්ෂණ දේසානායක. ඉතින් අපි කතාබහ කරමින් හිටියේ මේ ඔබගේ ගී පද රචනා කලාව සහ ඔබගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්. දැන් මාධ්‍යවේදියෙක් කියලා කියන්නේ බොහෝ සමාජ මට්ටම් ඇසුරු කරන්නට හම්බ වෙන බොහෝ අත්දැකීම් ලබන්නට පුළුවන් ක්ෂේත්‍රයක්. ඉතින් මේ වගේ ක්ෂේත්‍රයක අවුරුදු ගාණක් රැඳෙන එක හරි අමාරු වැඩක්. ඒ වගේම තමයි ගීපද රචනාව. ඉතින් ගීතයක් ලියනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒකට හොඳට පත පොත පරිශීලනය කරන්නට ඕනි, සාහිත්‍ය ඇසුරු කරන්නට ඕනි. සමීරගේ ඒ පසුබිම කොහොමද? පුංචි කාලේ ඉඳන්ම පොත්පත් කියවද, සාහිත්‍යයත් එක්ක ළඟ සම්බන්ධතාවයක් තිබුණාද, කොහොමද ඒ කටයුතු? ඔව්, ඇත්තටම දැන් මම පුංචි කාලේ මම පාසල් ගියේ ආනමඩුවේ. පස්සේ හර්ෂණ මල්ලිගේ ගමම තමයි මගේ පාසල වෙන්නේ. අලව් රාහුල ජාතික පාසලේ තමයි මම උසස් පෙළ දක්වාම අධ්‍යාපනය ලබන්නේ. අලව් රාහුල ජාතික පාසලට අල්ලලාම තියෙනවා අලව් රාහුල පිරිවෙන. හර්ෂණ මල් දන්නවා. ඔය දෙකේම මම අධ්‍යාපනය ලබනවා. විශේෂයෙන් මම සාමාන්‍ය පෙළෙන් පස්සේ උසස් පෙළට එනකොට පන්සල එක බොහොම සමීපයි. අල්ල වැටේ මොකද මගේ හාමුදුරුවෝ ගොඩක් හිටිය යාළුවෝ සමකාලීන. ඒ නිසා මම පිරිවෙනේ පාලි සංස්කෘත විෂයක් හැටියට ඉගෙන ගන්නවා සහ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ලොකු ඇල්මක් තිබ්බා. සහ දේශපාලන විද්‍යාවත් ලොකු ඇල්මක් තිබ්බා. ඒ කාලේ සාමාන්‍ය ටියුෂන් යන්න ගෙදරින් සල්ලි දීපුවම මම ටියුෂන් යන්නේ නැහැ. ඒ සල්ලි අරගෙන මොකද මම අලව්වේ බෝඩ් වෙලා හිටියේ ඉස්කෝලේදී. සල්ලි අරගෙන මම කරන වැඩේ මේ මර්ධානේ තිබ්බා. ඒ දවස්වල ඔය කටහඬ මේ පුහුණු කිරීමේ පාඨමාලා ගෙදරින් දන්නේ නැහැ ඇත්තටම. මම ඒවට සල්ලි බඳලා මේ නිවේදකෙක් වෙන්න සිහින මවනවා. හැබැයි අර සල්ලි වලට සාධාරණයක් කරන්න පාඩම් කරනවා. ඒ දෙකම බැලන්ස් කරගත්තා. ඉතින් මම ඇත්තටම පාසල් කාලේ උසස් පෙළට වාගෙනකොට සාහිත්‍ය පොතපත 1000ක් 2000ක් කියවන තරමට ඇවිල්ලා හිටිය අර පන්සලත් එක්ක සම්බන්ධ වෙච්ච හින්දා. ඉතින් ඒ නිසා මම හිතන්නේ සිංහල භාෂාව පිළිබඳ වැඩියෙන් මට අධ්‍යයනය කරන්න ලැබෙනවා. ඊට පස්සේ මම විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට ආසන්න තැනකට තමයි මට ඩුබායි රට යන්න වෙන්නේ ජනමාධ්‍ය ආයතනයකට. ඊට පස්සේ මම ඩුබායි කැරියර් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ මාස් මීඩියා ඩිප්ලෝමා එක කරනවා. ඊට පස්සේ ප්‍රංශයට යනවා. ප්‍රංශයේ විශ්වවිද්‍යාලයකට සම්බන්ධ නැවත ඩිප්ලෝමා එකක් කරනවා. ඊට පස්සේ තමයි ඉතාලියට යන්නේ. ඉතාලියේ විශ්වවිද්‍යාල දෙකක මට අධ්‍යාපනය කරන්න ලැබෙනවා. ඉතින් ওই විදිහට අධ්‍යාපනය මම විකාශය. හැබැයි අර ඔබ කිව්වා වගේ අපේ භාෂාව පිළිබඳ පොතපත කියන්න මට කියවන්න තිබුණු අවස්ථාව 2008-09 පස්සේ අඩු වෙනවා. හැබැයි සිංහල භාෂාවෙන් ගනුදෙනු කරන්න ලැබෙනවා මම වැඩ කරපු ජනමාධ්‍ය ආයතන නිසා. ඒ නිසා මම දැන් මට මතකයි මම ගෙදර පුංචි කාලේ ඉන්නකොට මම තනියම කියවනවා. තනියම කියවනවා, තනියම මෙනවුස් කරනවා. එහෙම එකක් මට තිබ්බා. ඉතින් මට කියනවා ඔය ගෙදර මට ඇහෙනවා මුට පිස්සු හැදීගෙන ඉන්නේ කියලා. එහෙම කිව්වා. හැබැයි ඒක තමයි පැට්‍රිකලි දවසක මට භාවිතා කරන්න ලැබුණේ. ඉතින් අර පාසල් කාලේ ලංකාවෙද්දි මට පොතපත පරිශීලනය කරන්න ලැබිච්ච ප්‍රමාණයම යුරෝපයට ගියාට පස්සේ සිංහල පොතපත පරිශීලනය කරන්න අවස්ථාව අඩු වුණාට අපේ භාෂාව දැන් මම සාමාන්‍ය මැසේජ් එකක් ගහව සිංහලෙන් ගහන්නේ. ඒ කියන්නේ මම දැන් භාෂා වෙනත් භාෂාවන් 4-5ක් එක්ක ගනුදෙනු කරන්නේ. ඒකෙන්ම ලියන්න ගියොත් මට ඇත්තටම සිංහල බැරුව යනවා. ඒ නිසා මම අර ආනමඩුවේ තිබුණු ග්‍රාමීය ඒ සංස්කෘතිය මේන්ටේන් කරනවා පුළුවන් විදිහට. දැන් සාමාන්‍ය ගමට ගියත් අවුරුදු 6-7කින් පස්සේ වුණත් මම ඕන කෙනෙක් දැකපුවාම වාහනේ නවත්තලා කතා කරලා යන්නේ. ඉතින් ඒක මම වෙනස් කරන්නේ නැහැ. ඒක මේ කෙනෙක්ව එහෙම තත්ත්වකනේ මම ඒ මගේ හැටි. ඉතින් ඒ නිසා මම හිතනවා අර ඔබ කිව්වා වගේ පුංචි කාලේ ගමෙන් ලැබුණු පාසලෙන් ලැබුණ ඒ කාලේ හිටියේ ගුරු දෙවිවරු ඇත්තටම දැන් අද බොහෝ අය නැහැ. ඒගොල්ලෝ අපිට කියලා දීපු දේවලුත් එක්ක මං හිතනවා අද මේ පුද්ගලයෙක් හැටියට ලෝකේ දිනන්න පුළුවන් තැනට යන්න ඒ ගමෙන් ලැබුණු අධ්‍යාපනයේ පරිසරයේ සංස්කෘතිය ඒ හැසිරීම් ක්‍රියාදාමයේ මං හිතනවා මට පිහිටක් වුණා කියලා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ පුංචි කාලේ නෙමෙයි අද දැන් ළමයෙකුගේ තියෙන පුංචි කාලේ. දැන් අද වෙනකොට ළමයෙක් කියන්නේ ඉලක්කම් ටිකක් හදලා දීලා ඒ අරමුණ වෙනුවෙන්
දරුවට වඩා අම්මා ඉස්කෝලේ යන සංස්කෘතියක් හදලා තියෙනවා. ඉතින් දැන් අද පොඩි ළමයෙක් සෙල්ලම් කරන්න හෝ පරිසරයේ මුණ ගැහෙන්න කලාව මුණ ගැහෙන්න ස්වභාව සෞන්දර්යයට අනුගත වෙන්න අවස්ථාව නැහැ. ඔබ දකින ආසන්නම ඛේදවාචකය අපේ අධ්‍යාපනයේ අවසානම තැන තමයි විශ්වවිද්‍යාලය. ඒතර විශ්වවිද්‍යාලේ පහුගියදා අපි දැකපු ඛේදවාචකය අපි ඔවුන්ට චෝදනා කරලා වැඩක් නැහැ. ඒ ඒ ඒක මේ තරුණ පරපුරට අද සිදුවලා තියෙන ඛේදවාචකේ කාලාන්තරයක් තිස්සේ අපේ අධ්‍යාපනය සංස්කෘතිය පරිසරයේ සියලු දේවල් එක්ක ආපු පිපිරීම තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒ නිසා අපි අධ්‍යාපන ක්‍රමයේදී විශාල වෙනසකට යා යුතුයි. අද ළමයෙක් සංස්කෘතියක් පරිසරයක් අඩුමතරෙන් තමන්ගේ අම්මා තාත්තා අඳුරන් නැති තැනට තල්ලු වෙමින් තියෙනවා. ඉතින් ඒක වෙනස් කරන්න මම හොඳම උදාහරණයක් කියනවා. මම ළඟින් ගනුදෙනු කරනවා ෆින්ලන්තේ, ස්වීඩනේ වගේ රටවල්. ඒ රටවල අවුරුදු 7ක් යනකන් ළමයෙකුට උගන්වන්නේ නාන්නේ කොහොමද? ගස්කොලන් කියන්නේ මොනවද? ඇලදොලවල් එහි හරි අඩුයි. ඒවා කෘතිමව හදලා දවස් 7-8 කෑම්ප් හදලා ඒගොල්ලෝ ට්‍රේනින් කරනවා, පුරුදු කරනවා. වැස්සක් වැහපු ගමන් එළියට දාලා නාවනවා. ඒ මඩ අත ගන්න හැටි. ඒ වගේ පරිසරයට අනුගත වීම තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒතකොට අද ෆින්ලන්ත කියන්නේ ලෝකයේ හොඳම අධ්‍යාපනයක් තියෙන රටවල් වලින් එකක්. ස්වීඩනේ සහ ෆින්ලන්තේ. ඒතකොට ස්වීඩනේ අධ්‍යාපනයේ පැය 4කට සීමා වෙලා තියෙනවා. අපි පැය 24ම ඉගෙනගෙන බෙල්ල කපන සංස්කෘතියකට නම් ඇවිල්ලා තියෙන්නේ. පැය 3-4ක් ඉගෙනගෙන ලෝකේ දියුණු මානසික තත්ත්වයකට තියෙන දරුවෙක් නම් නිර්මාණය වෙන්නේ. අපිට කොහේ හරි වැරදිලා තියෙනවා. ඉතින් මං හිතනවා අපේ පුංචි කාලේ අපිට තිබුණු සුන්දරත්වය නැති වුණා වගේම වර්තමාන දරු පරපුර මොකද අනාගතේ බාරගන්නේ ඔහු. ඒ මල් කැකුළු අනාගතයට අපි මං හිතන්නේ ජනවාදවේදීන් හැටියටත් අපිට වක්කීමක් තියෙනවා, සහ රටේ පාලකයෝ හැටියටත් වක්කීමක් තියෙනවා. මේ ක්‍රමවේදය වෙනස් කරලා දරුවන්ට දරුවන් හැටියට ජීවත් වෙන්න පුළුවන් සංස්කෘතියක්, වටපිටාවක්, පරිසරයක් හැදීම තමයි අපේ මූලික කටයුත්ත කියන එකයි මගේ අදහස. මං හිතනවා මේ අදහසට හර්ෂණටත් යමක් එකතු කරන්න ඇති කියලා. මොකද ඔබ තරුණේ ඉන්න කෙනෙක් සහ ඔබත් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබපු කෙනෙක් සහ ඔබත් ගමත් එක්ක හැදුණු කෙනෙක්, ඔබට ගමේ පරිසරය විඳින්න පුළුවන් වුණු කෙනෙක්, මේ වෙනකොට මේ දරුවන්ට මේ සබාධහමත් එක්ක තියෙන ගනුදෙනුව, සාහිත්‍යයත් එක්ක තියෙන ගනුදෙනුව, පොතපතත් එක්ක ගත කරන්න තියෙන කාලය නැති වෙලා තියෙනවා. ඒක දරුවෙකුට කොයි විදිහකට බලපායිද? සහ අද වෙනකොට මේ තරුණ පරම්පරාවේ තියෙන සිතුම් පැතුම් පිළිබඳව හර්ෂණට මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඒක කෙටියෙන් නම් කියන්න අමාරු දෙයක්. හැබැයි මම දකින විදිහට දැන් අපි අයියා ගොඩාක් දේවල් කිව්වා සමීර අයියා. දැන් ඒ පුංචි කාලේ අපිට කවුරුත් කියලා දුන්නේ නැහැනේ. ඒ කියන්නේ ගහකුල, සතා, සීපාව, ඇලදොල, ගංගා ගැන පත පොතින් අපි ඉගෙනගෙන තිබුණත්, රූපවාහිනියෙන් ගුවන්විදුලියෙන් අපි ඇහුවත්, කවි කතන්දර වලින් ඇහුවත් අපිට මේ ඒ කියන්නේ අපි එළියට බහපුවම අපි ඒවා අත්දැකීමෙන් ඉගෙන ගත්තා. නිරායාසයෙන් දැනගත්තා. ඔව්, ඇත්ත. හරියටම හරි ඒ කතාව. දැන් එතකොට ඒක ගමද නගරේද කියලා නැහැ. මම එහෙම බෙදන්නේ නැහැ. අධ්‍යාපනයේ වුණත් එහෙමයි, කෙනෙකුගේ සිතුවිලි වුණත් එහෙමයි. මොකද හොඳ නරක කියන දෙක වුණම තැනකට පොදුයිනේ. සහ රස නීරස පොදුයි. ඒ වගේම හැම යුගල පදයකම තියෙන දේවල් පොදුයි හැමෝටම. ඉතින් මම හිතන විදිහට අපේ කාලය, කියන්නේ මම 90 දශකයේනේ, 90 දශකය වෙනකොට අර සමීර අයියා කිව්වා වගේ ලංකාවේ තිබ්බ, දැන් ඒ කියන්නේ ඓතිහාසික යුගයට යන්නේ නැතුව කිව්වොත්, අපි ගමුකෝ අපිට මේ ආක්‍රමණ ආපු කාල සීමාව. අතන ඉංග්‍රීසි ලන්දේසි ඇවිල්ලා, පෘතුගීසි ඇවිල්ලා ලංකාවේ සංස්කෘතිය කෙමෙන් කෙමෙන් වෙනස් වෙගෙන ආවනේ. කෙටිම මම මේ කියන්නේ ලොකු ඉතිහාසයක් තමයි. එහෙම ඇවිල්ලා ඒ අවස්ථාවන් වලදී යම් යම් විදිහට අපේ පෞල් සංස්කෘතිය, එතකොට රාජ්‍ය පරිපාලනය, දේශපාලනය, එතකොට ආගමික මට්ටමින් ගත්තොත් ඒ පරිසරය, ඔය හැම එකක්ම ටික 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 වෙනස් වෙගෙන ආවා. ඒ ඇවිල්ලා මේ 70, 80, 90 වෙනකොට අපේ මේ සෞන්දර්ය ගත්තොත්, අපේ කලාව ගත්තොත්, අපිට තිබ්බ ජන සංස්කෘතියන්නේ ඒක යම් කිසි විදිහකට තවත් රටවල් වල තියෙන සංගීත කෘති, එතකොට මේ කලා ශාස්ත්‍රයන් එක්ක සම්බන්ධ වෙලා තව නිර්මාණ හැදුනා. ඊට පස්සේ කණ්ඩායම් සංගීත ආවා, බටහිර සංගීතය, ශාස්ත්‍රීය සංගීතය එකතු වෙලා සංගීතය හැදුනා. ඔහොම හැදිලා විවිධ
කොට්ටාස හැදුනා. දැන් සංගීතමය පැත්තෙන් මම කිව්වොත් ළමයෙකුගේ රසවින්දනය අද වෙනකොට කොහෙද තියෙන්නේ කියලා අපිට හොයාගන්න බැරි. ඒක හරියට අඳුරගෙන නැති නිසා කියලා මට හිතෙන්නේ සමරයි. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය ගත්තොත් ආනන්ද සමරකෝන් මහත්තයාගේ ඉඳලා සුනිල් ශාන්තයන්, පණ්ඩිත අමරදේවයන්, එතකොට කේමදාස මාස්ටර්, ඊට පස්සේ ජෝතිපාල සූරින්, ඊට පස්සේ ක්ලැරන්ස් විජයවර්ධන මහත්තයා, රූකාන්ත ගුණතිලක මහත්මයා, ඊට පස්සේ කසුන් අයියලා, කසුන් කල්හාර, ඊට පස්සේ මෑත ඉතිහාසගත ශ්‍රීහන් මිහිරංග, ඔය වගේ ඔබ මම මගේ පරම්පරාව එහෙම ගමුකෝ. ඒ හැම කොට්ටාසයකටම මේ තිබුණා අයිකොනික් මේ දේවල්. ඉතින් ඕක 90 දශකෙන් පස්සේ එක්තරා විදිහකට වෙනස් වෙනවා. මේ වාණිජකරණය වෙනවනේ සියලුම දේවල්. ඒකේ මම හිතන්නේ ඉනි පැත්තටම ආවේ හැම තැනකම මේ 90 වෙන 95 වෙන 6 වෙන පස්සේ. ඊට පස්සේ සමාජ මාධ්‍ය මම මේ ලොකු කතාවක් ඉතාලම කෙටියෙන් කියන්නේ. මම හිතනවා ඒක අපහැදිලිද පැහැදිලි මම හිතනවා පැහැදිලි ඇති. මොකද දැන් ඒ වෙනකොට ළමයින්ට ඉගෙන ගන්න තිබ්බ කාල සීමාව සහනේ ඔවුන්ට තිබ්බ නිදහස් කාල සීමාව මං හිතන්නේ නැති වෙලාම ගිහින් දැන්. ඉතින් මං මේ මතක් වෙච්ච නිසා කියන්නේ දරුවන්ගේ හිම సౌందර්ය නැති වෙලාම ගිහිල්ලත් නැහැ. මොකද මං මගේ හිතවත් කෙනෙකුගේ මේ දුවෙක් ඇය සමත් වෙනවා එක පේපර් එකක් නොලිය. එහෙම වෙන්න බැහැනේ දැන් සාමාන්‍යයෙන් මේ අද සංස්කෘතියේ තියෙන විදිහට ළමෙක් පාඩමක කියන්නේ අධ්‍යාපනයේටම කොටු කරලා නතු කරලා සෙල්ලම් කරන්න දෙන්නේ නැතුව සතෙක් සීපාවෙක් බලන්න දෙන්නේ නැතුව මඩ ටිකක් කල්ලන්න දෙන්නේ නැතුව වැලි ටිකක් කල්ලන්න දෙන්නේ නැතුව එහෙම වෙන්න බැහැ. ඒ කියන්නේ එයාට එහෙම නැති කොටත් එයාගේ තාත්තා අම්මා සහ සහෝදර සහෝදරියන් හරි කමක් නැහැ. එයාට යම්කිසි අධ්‍යාපනයක් ඉස්කෝලෙන් හැර දීලා තියෙනවා. ඉතින් මම මේ වෙලාවේ යෝජනා කරන්නේ අපේ සංස්කෘතිකමය ජීවිතයේ වෙනස් වෙච්ච තැන් ටික ආයේ හදාගන්න වෙනවා කියන මතයක් මගේ තියෙනවා. හැබැයි එහෙමයි කියලා අර අපි අඳුරට සාප කරලවත් අර තව උදාහරණ දෙනවා මට මතක් වෙන්නේ. අපි එහෙම මේ අපේ ආගිය තොරතුරු ගැන ආවඩල වැඩක් නැහැනේ. අපි ඉදිරි අනාගතයට කොහොමද අඩිය තියන්න ඕනේ කියලා හිතන්නේ නැතුව. ඉතින් හැබැයි සාමාන්‍යයෙන් සංවේදී මිනිහෙක් ජීවත් වෙනවා නම් දැනට සහ අනාගතයට අපි බාර කරනවා නම් මම හිතනවා අපෙත් වගකීම අය කිව්ව වගේ කලාකරුව හැටියට ඔන්න ඔය වෙනස හඳුන්වලා දෙන්න ඕනේ. සහ මේ විශේෂයෙන්ම දැන් චරණ ටීවී කියන්නේත් මාධ්‍ය නාලිකාවක්නේ. සහ ලොක්කම වගකීමක් තියෙනවා මාධ්‍ය ආයතනවලට රූපවාහිනී සහ ගුවන්විදුලි කියන දෙයට දරුවෙකුට තේරෙන්න ඕනේ උදේ එළි වෙලා ඔන්න රෑ වුණා කියන එක. මොකද දැන් ගොඩාක්ම දරුවෝ ගෙදරට වඩා ඉන්නේ එළියේ. උදේ තාත්තා වැඩට යනකොට මේ මහා පාන්දර හැරිලා අර ලොකු බෑග් එකකුත් කරේ දාගෙන ඒගොල්ලෝ වෘතිකයෝ විදිහට මේ එළියට බහින්නේ. උදේ මේ සතා සීපාව කෑ ගහද්දි කවුද මේ මොන සතාද කියලා අහන්න වෙලාවක් නැහැ ඒගොල්ලන්ට. අම්මටත් වෙලාවක් නැහැ. ඒගොල්ලෝ සෑන්ඩ්විච් හරි මොන හරි එක්ක මේ ගමක නම් වීල් බත් ටික ගමක ඔය තදබදේ නැහනේ. ඉතින් ඒකයි ගමයි නගරය වෙනස් වෙන්නේ. උතනින් දරුවන්ට අවශ්‍ය මේ මූලිකම හරය ඒ අත්තිවාරම පාදම සැකසෙන්නේ මේ එක්ක අම්මා තාත්තාගෙන් එහෙමත් නැත්නම් අත්තා කිරියම්මගෙන් ආච්චි සීයාගෙන් එහෙමත් නැත්නම් ඒ අත්දැකීම් ලැබපු සහෝදර සහෝදරියන්ගෙන්. ඉතින් පුංචිම ඈයන්ට මම මේ කියන්නේ ඒගොල්ලෝ පව්, ඒගොල්ලෝ අසරණයි, ඒගොල්ලෝ මේ හෙල්මේ දුවන මේ ඒගොල්ලන්ට ඇත්තටම මහන්සි ඇති කියලා මං හිතන ඒගොල්ලන්ට දෙන්න ඕන රෙස්ට් එකක්. ඒකට තමයි සමිරයා කියපු දෙයට මං වඩාත් එකඟයි. මමත් ওই මතේ ඉන්නවා. අපේ අධ්‍යාපනයේ තියෙන මේ සිස්ටම් එක අනිත් සිස්ටම් වෙනස් කරන්න ගියාට මම දන්නේ වෙනස් වෙලාද නැද්ද කියලා. හැබැයි මේක වෙනස් වෙන්න ඕනේ. මේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනේ. මොකද අපි එහෙම ක්‍රමවේදයක් තිබ්බත් අපිට ඒ නිදහස තිබ්බා නිදහසේ ඒ දින ක්‍රමවේදය ඉගෙන ගන්න. හැබැයි දැන් වෙනකොට ඒක කරන්න බෑ. ඒගොල්ලන්ට ඒක කරන්න බැරි වෙලා තියෙන්නේ මේ විභාග ටික පාස් කරගන්න ඕනේ. තමන්ගේ අනාගතේ ගොඩනගා ගන්න නම් මේ දේවල් ටිකට යන්න ඕනේ. ඉතින් ඇත්තටම ඒගොල්ලෝ පුදුම අසරණ තැනක ඉන්නේ. අපි ඉතින් උත්සාහ කරනවා අපේ නිර්මාණ හරහා, අපේ කතිකාවන් හරහා, මාධ්‍ය සාකච්ඡා වලින් මේක හරියටම කොහොමද මේ ජනතාවට කියලා දෙන්නේ කියලා. හැබැයි මේ දේ හිතන්න කලින් ඒගොල්ලන්ට තව ගොඩාක් දේවල් හිතලා තීරණ ගන්නත් වෙලා තියෙනවා මේ කාලේ, මෑත කාලේ. දැන් මේ
කාලේ තුල අපි හැමෝම මුහුණ දෙන තත්ත්වයක් තියෙනවා අර්බුදයක් තියෙනවා. ඉතින් මේක එක රැයකින් නැති වුණු දෙයක් නෙවෙයි. මේක කාලාන්තරයක් තිස්සේ ඇති වෙච්ච සංසිද්ධියක්. හැබැයි අද වෙනකොට හුඟක් දෙනේ අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ අනිත් කෙනාට චෝදනා කරන්න. එතකොට ඒ ඔවුන් මේක නොකරපු නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. එතකොට දෙපැත්තට චෝදනා කිරිල්ලේ ප්‍රතිඵලයක් තමයි රටක් විදිහට අපි අද මුහුණ දීලා ඉන්නේ. මං හිතන්නේ මීට වඩා සමාජ වගකීමක් රටක ජීවත් වෙන පුරවැසියෝ විදිහට අපේ රටේ මිනිස්සුන්ට නැද්ද? මේක දේශපාලනික අර්බුදයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ රටේ ජීවත් වෙන මිනිස්සු විදිහට පුරවැසියෝ විදිහට මේ තියෙන දේ අපි දේශපාලනයේටම මේක වැරද්ද දාන්න පුළුවන්ද? අපිට හැදෙන්න තැනක් අපි හදා ගන්න ඕන දේවල් නැද්ද මෙතන? ඔව් දැන් ඇත්තටම දේශපාලනය කියන්නේ මිනිස්සුම තමයි. ඉතින් ඔය 225 හැසිරෙන්නේත් මිනිස්සුන්ගේ අත් දෙක උඩ ඉඳලානේ. ඇත්තටම අපි දේශපාලනඥයන්ට දොස් කීමම වැරදි ඔබ කිව්වා වගේ. මොකද ඒක අපි 74ක් පාලනය කරා කියන එකේ 74 50%ක්ම මහ ජනතාව තමයි ඉන්නේ. සහ නිලධාරි සහ අනිකුත් දේශපාලන. හැබැයි මම හිතන්නේ දැන් ඔබ කියපේකට මම හොඳ උදාහරණයක් කියනවා. අපි දැන් සාමාන්‍යයෙන් විදේශ රටක ඉන්නකොට දියුණු සමාජයක ඉන්නකොට අපි හරියටම ඉරෙන් පාරපයින්. සාමාන්‍යයෙන් ටොපියක් කාලා කවදාවත් කොලේ ඒ තියෙන ඒකෙත් ගහලා තියෙනවා ප්ලාස්ටික් ඒ විදිහට. එතකොට ඒ බොටල් නම් බොටල්. ඒ පිළිවෙලට දානවා. හැබැයි ඒකේ නම ලංකාවට ආපුවම බලන්න හැසිරෙන විදිහ. දැන් උදාහරණයක් හැටියට මම එහෙම කරන්නේ නැහැ. මම කියන්නේ මම ඒ වගේ රටක ඉඳලා මේ රට ආපුවම මම try කරනවා පාරේ අර ඉරේ ඉන්න නැතුව ඊට කලින් පැනින්න. එතකොට මම අර රටේ එහෙම ඉන්න පුළුවන් නම් ඇයි මේ රටට ඇවිල්ලා එහෙම ඉන්න බැරි? ඉතින් එතකොට බලපම එකම පුද්ගලයා කොහොමද වෙනස් වෙන්නේ? මම හිතනවා ඒ කියන්නේ මේ රටක නීතියේ ක්‍රමවේදේ කඩාවැටීම. නීතිය ක්‍රියාත්මක වෙද්දී දැන් ඒ රටක පොලිස් නිලධාරියෙක් තමන්ගේ පුතා වැරද්දක් කරලා පාරේ අහුනොත් අය කවදාවත් ඒ වැරද්දට දනුවම් නොකර ඉන්නේ. ඒ වැරද්දට දනුවම් අනිවාර්යෙන්ම ලියන එක මේ දේශසහගතව නෙමෙයි අපේ රටේ වගේ හැංගිලා පයින්නේ නැහැ පාට. ඒක ඒ තැන්වල නීත්‍යානුකූලව ඉඳලා ඒ දනුවම හොට ලබා දෙනවා. ඒ නිසා මිනිස්සු දනුවමට නීතියට බයයි. සහ නීතිය මිනිස්සු දන්නව හොඳට. අපේ රටේ නීතිය දන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සු. උගන්වන්නේ නැහැ ක්‍රමවේදයේ ගේන්නේ නැහැ මොකද පාලකයෝ බයයි. තේරෙනවද? එතකොට අපේ රටේ නීතිය දන්නේ නීතිඥවරු විතරයි. ඒ නිසා ඒ හිඩැස් සේරම පුරවන තාක් අපට දියුණු සංස්කෘතියකට දියුණු සමාජයකට එන්න බෑ. ඒ නිසා තමයි අපි පැය 24ම බණ දානවා හන්දි මේ වගානේ. ඒ බණ මඩුවේම ළමයා දූෂණය වෙනවා. ඉතින් සංස්කෘතිය එතන තියෙන්නේ. නමුත් ওই බණ එකක්වත් අහන්න නැති රටක ගෑනු කෙනෙකුට රෙදි නැතුව පාර යන්න පුළුවන් යුරෝප රටක. ඔය සංස්කෘතිය නැහැ නේද? මං හිතන්නේ ඒක මේ අර නීතිය සහ ක්‍රමවේදයේ වගේම මිනිසෙක් විදිහට මේ මිනිස්සු ඇතුලේ ස්වයං විනය කියන එක වඩාත් වැදගත් වෙනවා. ඒ අධ්‍යාපනය. ඒක තමයි වැදගත්. ඒ කියන්නේ හොඳ ක්වොලිටි එකක් නිර්මාණය කරන ක්වොලිටි පුද්ගලයෙක් නිර්මාණය කරන. අපි කොච්චර කිව්වද අපි දන්නවා මම හොඳ අත්දැකීම් තියෙනවා. අපි ඩුබායි ඔය කුවේට් වගේ රටකට ගියපුවාම අපේ ලංකාවේ ගෑනු කෙනෙක් යද්දී පකිස්තාන් බංග්ලාදේශ වාජාතික හරියට බලනවා. මොකද ලංකාවේ කෙනෙක් තමයි ටිකක් හරි මේ බාහිර ස්වභාවයේ පේන්න ඇඳගෙන යන්නේ. දැන් අනිත් අය සේරම වහලා නින්නේ. එතකොට අපි යුරෝපයට ගියපුවාම අපි මෙට්‍රෝ එක ට්‍රේන් එකකට නැගපුවාම ගෑනු කෙනෙක් දිහා වැරදි හැකින් හෝ මොන විදියම් විදියට බලන්නේ අපි ආසියාතිකයේ. මම ලංකාවට චෝදනා කරන්නේ සමස්තයක් හැටියට මේ ආසියාතික කලාපයේ තියෙන තත්ත්වයක්. ඉතින් මං හිතන්නේ අපේ ඒක තමයි අධ්‍යාපනයෙන් සහ ඒ ක්‍රමවේදයෙන් අපි වෙනස් කරන්න ඕන. දැන් අපි උදාහරණයක් විදිහට රට ගන්නකෝ. දැන් රටේ වර්තමාන තත්ත්වය අපි ඕන තරම් පාරවල් හදලා වලවල් වහලා තියෙනවා. හැබැයි මිනිස්සුන්ගේ හදවත් වහලා නැහැ, හදවත් සූ කරලා නැහැ. ඒ නිසා ඒ ඛේද වාචකයේ හොඳට ඇස් දෙක දිහා පේන්න තියෙනවා. මම හිතනවා අන්න ඒවට නිවැරදි තැන්වලට අපි දැම්මත් වෙනස් වෙලා වැඩ කරේ නැත්තම් අපේ අනාගත පරපුර විශේෂයෙන් අනාගතේ මේ තරුණයා අධ්‍යාපනය ලැබල දැන් ඔහු ඉන්නේ පීඩනයකනේ. ඔහුට කලාව හෝ ස්වභාවය సౌందර්යය හෝ කියන්නේ අර හර්ෂණ මල්ලිකේ වගේ කෙනෙක් දෙන්නෙක් යොමු වෙනවා වෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් හැටියට අර එයාට දීලා තියෙන ඉලක්කම් ජය ගැනීම සඳහා තමයි ඔහුගේ අරමුණ. එතකොට ඒව ජය අරගෙන ඔහු අනාගතයේ දකින්නේ තමන්ගේ හීනේ බොඳ වෙලාම. ඔහුට පීඩනය ඔහු බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම දැන් ඔහුට මැගෑරෙනවනේ ආදරය, සෙනෙහස, දයාව, කරුණාව සියල්ල මැගහැරලා තමයි ඉලක්කම් හඹාගෙන යන්නේ. එතකොට ඒ ටික ජය අරගෙන ඒ ඉලක්කම් වල අවසාන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ කියන බොඳවීමක් තියෙනවා නම්
ඔහුගේ මානසික තත්ත්වයේ මොන වගේ පිපුරායාමක් සිදු වෙන්න පුළුවන්ද කියන එක අපිට දකින්න පුළුවන්. ඒ නිසා තමයි අර පුංචි දෙයටත් බෙල්ල මෙරිකන්නේ පිහියෙන් අනින්නේ. මොකද එතනින් එහාට හිතන්න ඔහු අවබෝධයක් ලබන්න කල්පනා කරන්න පුළුවන් ශක්තියක නිර්මාණය වෙලා නැහැ. හොඳයි. ඉතින් කෙනෙක් ඒ අනාගතය පිළිබඳව එකිනෙකාට විශ්වාසයක් නැත්නම් ඒක ලොකු ඛේදවාචකයක්. මම හිතන්නේ මේ ගැන අපිට දවසක් වුණත් කතා කරන්න පුළුවන්. නමුත් අපි අවසාන විනාඩි කිහිපයක් අපි සමු ගන්නට ඕනේ. අපි වැඩසටහන මේ විශේෂාංගය අවසන් කරන්නේ සමීර ඔබ ලියපු ගීතයකින්. අපි ඒ ගීතය ගැන ඉතාම ගැටියෙන් කතා කරලා අවසන් කරමු. ජීවිතේ මහා පුදුම හැමීමක් මගේ මෑතක එළිදක්වපු ගීත ඇල්බමේත් මාතෘකාව ඒක. දමිත් අසංක කියන ආදරණීය ගායන ශිල්පියා මේ ගායනා කරන්නේ. දමිත් මල්ලිත් ජනතාවෙන් ඈත් වෙලා සෑහෙන කාලයක් ප්‍රේක්ෂක හොයමින් හිටපු යුගයක්. මේකෙත් සංගීත නිර්මාණය කරන්නේ දර්ශන වික්‍රමතුංග අයියා. මේක ඇත්තරම ලියන්නේ මගේ බිරිඳට. ඇය මේ ගීත එළිදක්වනකන් දැනන් හිටියේ නෑ. ඇය ඒ කියන්නේ බිරිඳක් තමන්ගේ දුවක් විවාහ ජීවිතයට එළඹිලා විවාහ ජීවිතයේ කසාද බැඳලා දුරකට ගියාට පස්සේ අම්මටයි තාත්තටයි දැනෙන වේදනාව මගේ රත්තරන් දන්නවද කියලා තමයි මම මේ ස්වාම්පුරුෂය හැටියට ප්‍රශ්න කරලා අහලා තියෙන්නේ. ඉතින් දමිත් අසංක මේක ඉතාම හොඳට ගායනා කරනවා. මෑතක ටිකක් යම් ජනප්‍රියත්වයක් ලැබු ගීතයක්. හොඳයි. මම හිතනවා අවසාන වශයෙන් මේ ගීතේ තෝරා ගැනීම අවස්ථාව ලබා දීමත් ස්තුතිවන්තනේ. ඒ වගේම අවසාන වශයෙන් ඔබ ඇතුළු නිෂ්පාදක කණ්ඩායමට ඒ වගේම හර්ෂණ මල්ලිටත් පැමිණීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඉතින් විශේෂයෙන්ම චර්ණ ටීවී ආයතනය අපි වගේ අයත් ඒ වගේම විවිධ ඉසව්වන් තරණය කරන විවිධ පුද්ගලයන් ගෙනලා ජනතාවගේ ප්‍රගමණය වෙනුවෙන් කරන කටයුත්තට මා සුබ පතනවා. හොඳයි. බොහොම ස්තුතියි සමීර ඔබේ වචනවලට. ඒ වගේම හර්ෂණ බොහොම ස්තුතියි අපේ ආරාධනාව පිළි අරගෙන අද ආවට. එහෙමනම් අපි මුගේ ගීතයත් එක්කම උදෛරය සහෘදයා මේ විදිහට අවසන් කරනවා. නමුත් අපි ඔබට ආරාධනා කරනවා දිගටම රැඳිලා ඉන්න උදෛරත් එක්ක. ජීවිතේ මහා පුදුම හමුවී
මක් සොයා මග දුකම හිමි වූවක් සෙනෙහසකි මේ මහා සාගරයක් ගසාගියමු නොබිඳෙන පවුරක් ආත්මය වී බැඳි ඇත තවමත්